ඉතින් සුබ උදෑසනක් ඔයගොල්ලෝ අද සීලු දෙනාටම. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකෙන් කිව්වේ වංකනාශක තිස්ස රහිතමා ගැන. ඉතින් මං අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ වංකනාශක තිස්ස රහිතමාගේ පුත් පළවන ගජබාහු රජතුමා ගැන. ඉතින් ඇත්තරම පළවන ගජබාහු රජතුමා කියලා කියන්නේ අනුරාධපුර යුගයේ රජකළ තවත් පාලකී. ඉතින් එතුමාගේ පියා තමයි වංකනාශක තිස්ස රහිතමා කියලා කියන්නේ. ඉතින් මේ දෙදෙනාම අයිති වෙන්නේ ලම්බකර්ණ රාජවංශිකින අලුතින් වසඹ රජතුමා ස්ථාපිත කළ අලුත් රාජවංශයට. ඉතින් ඇත්තරම ලම්බකර්ණ රාජවංශය ගැන කිව්වම මං කලිනුත් කිව්වා අවුරුදු 370ක් පමණ නොනසී පවතින ඉතාමත් ශ්‍රේෂ්ඨ රාජ්‍යවංශයක්. ඉතින් කෙසේ නමුත් වංකනාශක තිස්ස රජතුමා කියලා කියන්නේ තම රටට ඉතාමත් අදියුණුවට හේතුණු පාලකී. ඉතින් මෙතුමාගේ පුත් පළවන ගජබාහු රජතුමා තමයි පසු කාලීනව සිහිසුනටපත් වුණේ. ඉතින් මොහු ක්‍රිස්තු වර්ෂ 114 සිට ක්‍රිස්තු වර්ෂ 136 දක්වා තමයි මෙතුමාගේ පාලන කාලය. ඉතින් ඇත්තරම මෙතුමාට ඕනලා තිබුණේ තම පියා කළ අපරිහානීය නැවතත් අපරිහානීය නැතිකොට රට එක්සේසත් කරන්න තමයි මෙතුමාට ඕනලා තිබුණේ. ඉතින් ඇත්තරම මෙහිදී පළවන ගජබාහු රජතුමා අර සිංහලෙන් 12,000ක්ව සොළීන් විසින් පැමිණ තම සොළී රටට ගෙන ගිය බව මූලාස්තර සඳහන් වෙනවා. ඉතින් මෙහිදී පළවන ගජබාහු රජතුමා කළේ මුලින්ම තම රාජ්‍යයේ නීතිය සාමය ස්ථාපිත කිරීම තමයි එතුමා මුලින්ම තම රාජ්‍යයට සිදු කළේ. ඉතින් මිනිසුන්ව දුක්ඛිත භාවයෙන් මිදවීමට තමයි මෙතුමාට ප්‍රථමයෙන්ම ඕල්ලා තිබුණේ. මම පියා වංකනාශක තිස්ස රජතුමා එකල සියලු ජනතාවගේ අප්‍රසාදයට හේතුලා තිබුණා. ඉතින් සියලුම ජනතාව සිටියේ ඉතාමත් දුකින් පිරුණු කාලෙක තමයි සියලුම ජනතාව සිටියේ. ඉතින් මේ නිසා මෙතුමා වෙස්වලාගෙන තම රටවැසියන් බැලීමට රාත්‍රියෙහි සංචාරයක යෙදුණා. ඉතින් මෙහිදී එතුමාට දැක ගන්න ලැබුණා අර සිංහලෙන් 12,000ක් රැගෙන ගිය නිසා ඔවුන්ගේ මව්වරුන් ඉතා දුක්ඛිත භාවයෙන් සිටින අයුරු. ඉතින් මේ නිසා පළවන ගජබාහු රජතුමා ඒ මව්වරුන්ගේ දුක්ඛිත භාවය ගැන දැක මෙතුමා තමන්ගේ සෙනවියා වන නීලනම් සෙනවියා සමග ප්‍රමුඛ සේනාවද සමග සොළී රටට ගියා. ඉතින් මෙහිදී පළවන ගජබාහු රජු පවසා සිටියේ සොළී රටේ නායකයාට තමන්ගේ සිංහලින් සහ තවත් රැගෙන ගිය දේපළ සියල්ලම ලබා දෙන ලෙසයි. නමුත් ඔහු ඒට අවනත නොවු නිසා මෙතුමා ඔවුන්ට සියල්ලටම පහර දුන්නා. ගම් නියංග විනාශ කරමින් සොළීන් ද්‍රවිඩියන් විනාශ කරමින් තමයි මෙතුමා තමන්ට අවශ්‍ය දේ සිදු කර ගැනීමට සිදු වුණේ. ඉතින් මෙහිදී එතුමා ඒ සටන ජයග්‍රහණය කොට පාර්ථ ධාතුවද පත්තිනි වැණියන්ගේ සලඹද සිංහලෙන් 12,000 දෙනාවද ඉන්පසුව නොනවති ද්‍රවිඩයෙන් 12,000ක්ද මෙතුමා ලක්දිවට අරගෙන ආවා. ඉතින් මේ අනුව මෙතුමා තවත් එයින් සැලුනේ නැහැ. ඉතින් මෙතුමා ලක්දිවට පැමිණ තම රාජ්‍යයේ විහෙර විහාර චෛත්‍යයන් තැනු ඉතා සුවිශාල ශ්‍රේෂ්ඨ පාලකී. මෙතුමා ශාසනයට ඉතාමත් කැපවෙමින් රටපාලනය කළ ශ්‍රේෂ්ඨ පාලකී. ඉතින් මෙතුමා කිස්තු වර්ෂ 114 සත වර්ෂදී බලයට පත් වී කිස්තු වර්ෂ 136 දක්වා රටපාලනය කළ බව මූලාස්තර සඳහන් වෙනවා. ඉතින් මෙතුමා ගැන කිව්වොතින් මෙතුමාගේ පියාට වඩා මෙතුමා ඉතා හොඳ පාලකෙක් බව මූලාස්තරවල ඉතාමත් සුවිශේෂීව සඳහන් වෙනවා. ඉතින් පළවන ගජබාහු රජතුමාගෙන් පසුව සිංහාසනයටපත් වුණේ ඉතින් ඇත්තටම කොහොමද පළවන ගජබාහු රජතුමාට දරුවන් සිටියේ නැහැ. ඒක නිසා ඔහුගේ සොයුරු මහලුණා කියන කුමරා තමයි ඉන්පසුව මෙතුමාගෙන් පසුව සිංහාසනයටපත් වුණේ. ඉතින් මේ අනුව පළවන ගජබාහු රජතුමාගේ කතා පුවතින් අවසන් වෙනවා. ඉතින් ඕගලන්ට මේ වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම subscribe කරන්න මතක කරන්න එපා. ස්තුතියි.